නැවතත් ප්‍රවෘත්ති. මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසට අද පෙරවරුවේ පැමිණියා. මහින්ද රාජපක්ෂ මහතා දැක ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් කාල්ටන් නිවසට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් ඒ මහතා වෙත ආශිර්වාද ලබා දුන්නා. දැන් ක්‍රීඩා පුවතක්. මංචි වොලිබෝල් ජාතික ශූරතාවලියේ අවසන් මහාතරගයේ මහර්ගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්ුණා. දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් කණ්ඩායම් 4000ක් ශූරතාවලියට සහභාගී වුණා. ආධුනික හා සුපර් ලීග් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වූයේ ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ හයිඩ්‍රෝමනී ක්‍රීඩා සමාජයයි. එහි අනුශූරීන් බවට පත්වූයේ මහවුස්වැව රතනපාල ක්‍රීඩා සමාජයයි. ආධුනික පිරිමි ශූරතාව නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය දිනාගත් අතර එහි අනුශූරතාව හිමිකරගත්තේ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමයි. සුපර් ලීග් වටේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකරගත්තා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් පිරිමි සුපර් ලීග් ශූරයින් බවට පත්වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමයි. ජයග්‍රාහකීන් වෙත ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්.